සහරාන්ගේ සමීපතමය විටකොහුට නායකත්ව දුන් නෞෆ මෞලවි. නෞෆ මෞලවි ප්‍රහාරය සිදුවී ඉතා කෙටි කාලයක් ඇතුළත දඹුල්ලේදී අත්අඩංගුවට ගන්න. එතැන් සිට තමයි මේ කතාවේ අගමුල ඉතා හොඳින් විසඳාගත හැකිව තිබුණේ. හැබැයි නෞෆ මෞලවි මෙම කොමිසම් සභාවට අනුයුක්ත පොලිසිය විසින් කට උත්තරයක් ගනු ලැබුවා. හැබැයි නෞෆ මෞලවි ගරු සභාපතිතුමනි කොමිසම් සභාව ඉදිරියේ සාක්ෂි විමසීමට කැඳවුවේ ලැබුවේ නැහැ. මම දැනගන්න කැමති මෙම ප්‍රහාරයේ ඔවුන් වාර්තා කරන පරිදි මාර්තු මාසයේ බෙදෙනතෙක් ඒකද කියන්නේ. හැබැයි මාර්තු මාසයේ බෙදෙනතෙක් මොනතරම් දේ සිදුවී තිබෙනවද? ආයුධයක් රැස් කිරීම සිදුවී තිබෙනවා, පුහුණු වීම සිදුවී තිබෙනවා, පහරංගන සැලසුම් සිදුවී තිබෙනවා, පහරක අවශ්‍යතාවය පැහැදිලි කොට තිබෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් නේද, ඔවුන්ගේ දේශනවලින් සාරාන් දේශනයක් ලබා දෙනකොට ISIS සංවිධානය පිළිබඳව ආගමික වශයෙන් මේ තහවුරු කිරීමේ දේශන ලබා දෙන්නේ නෞෆ මෞලවි. එනිසා මේ දෙන්න එකට හිටපු මෙහෙයුමක් අවසන් බෙදුණා. හැබැයි මේ කොමිසම හමුවේ සාක්ෂි විමසීමට නෞෆ මෞලවි කැඳවුවේ නැත්තේ ඇයි? ප්‍රොටර් කියන්නේ. ඒ තමයි මේ මොහොතේ මේ ප්‍රහාරය පිළිබඳව වැඩිව තොරතුරු දෙමින සා උඩින්ම ඉන්න කෙනා. හැබැයි ඔහු කොමිසම හමුවට සාක්ෂි විමසීමට කැඳවන්නේ නැහැ. එය මා හිතන්නේ අපිට පැහැදිලි කරගත යුතු කරුණක්. කුමන්ත්‍රණයේ සමහර කොටස් එතනින් එළියට ගත හැකි කියලා මම විශ්වාස කරනවා. www.headlinenews.lk බලමු ඉදිරියෙන්.